ಮಗ ಪೆನೆನ್ನ ಉಂಚಿ ಅಯಟ ದನುಮ ದೆನ್ನ ಮಂದ ಮಾಮಟ ಸವಂ ದೆನ್ನ ආයුබෝවන් ප්‍රදිටිනී පොඩිකන්ට ආයුබෝවන් ආදරණීය අපේ පින්වත් දූපතුන් සමග පිලිසඳරට එක්වෙන මේ වෙලාවත් ඔන්න ආවා. ඉතින් දූපතේ ඔන්න අදත් අපි ඇට්ලස් හෝල් හඳුමාමා ළමා සංග්‍රහයෙන් එකතු වෙලා දූලා පුතාලට දැනුම සතුට අවබෝධය වගේම තෑගි දෙන්නයි අදත් සූදානමින් ඉන්නේ. ඔව් පුංචි දූපතේ, ඒ තරම්ම වටිනා තෑගි පිරිනමන්නේ, ඒ කියන්නේ දැනුම වැඩි කරන රසවින්දනය, අලුත් අලුත් දේවල් දැන කියාගන්න අපි ඉඩකඩ ලබා දෙමින් වටිනා පොත්පත් කට්ටලයක් පුංචි දූලපුතාලට තෑගි කරමින් අද දවසෙත් අපි හඳමාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයේ චිත්‍ර පිටුවටයි ප්‍රශ්න පිටුවටයි විශේෂයෙන්ම තෑගි කට්ටලයක් පිරිනමනවා. ඒ සඳහා අදත් අපත් එක්ක අත්වැල් බැඳ ගන්නවා ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය. ඔව්, ඉතින් දුවේ පුතේ, දවසින් දවස මේ කාලය ගෙවිලා යනවා. ඒ සමගම පුංචි ඔබත් ටික ටික ලොකු මහත් වෙනවා නේද? ඉතින් හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ගුණගරුක හොඳ ගතිසිරිත ඇති දරුවෝ හැටියට පාසල් අධ්‍යාපනය වගේම යම් යම් ක්‍රියාකාරකම් ඔය සෙල්ලම් කරන ඒවා, ක්‍රීඩා ගීත ගායනා කරන ඒවා, නාට්‍ය රඟපාන ඒවා වගේ කලා අංගවලටත් යොමු වෙනවා. මේ සියල්ලම පුංචි ඔබට කරන්න ඔබේ දැනුම වැඩි දියුණු කරගන්නයි හඳ මාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයට අනුග්‍රහය ලබා දීමට 75 වසරක දීර්ඝකාලීන අධ්‍යාපනික අවබෝධයක් පොත්පත් දරුවන් අතට පත් කිරීමෙන් වාර්තාවක් තබා ඇති සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගම සම්බන්ධ කරගත්තේ අදත් අන්න ඒ නිසයි. හඳ මාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයේ පිටු අතරට යන්නට පෙර අතුව බොහොම රසබර තොරතුරු බොහොමයක් එක්ක තමයි අද දවසෙත් අපි හඳමාමා ළමා සංග්‍රහයත් එක්ක එකතු වෙන්නේ. ඊට පෙර අතුව නැන්දි අපි රසවත් ගීතයක් අහමු නේද? හොඳ අදහස. අපිත් ආයුගෙන තවත් බොහෝ කල් හඳමාමා දීර්ඝායු ලබත්වා. හඳමාම ළමා සංග්‍රහයට මාමේ දූල පුතල් හරි කැමැත්තෙන් ඉන්නවා නේද? ඔව්. ඒක කැමැති මුංචි දුවක් දැන් අපේ ඉදිරියේ ඉන්නවා. ඔව්, අපි තම ආදරෙන් පිළිගන්නවා අයිබෝවන් කියලා. අයිබෝවන්? අයිබෝවන් නෙන්ද? නම කියමුකෝ බලන්න. ලිෂේන්ද්‍ර දිව්‍යාංගි රණසිංහ. ලිෂේන්ද්‍ර දිව්‍යාංගි රණසිංහ. හරිද? හරි. දැන් වයස කීයද? අවුරුදු 11යි. නම? බෝකුන්දර. ඉස්කෝලේ කොහේද? සෙන් ජෝසප් ගර්ල්ස්. විස්තර කියන්නකෝ ඉස්කෝලේ පන්තියක මොනවද කරන්නේ, ඉගෙන ගන්න දේවල් මොනවද, වැඩි කැමැති මොනවටද? මම ඉන්නේ 7 වසරේ දැන්. මම දැන් ඉගෙනීම් කටයුතු චුට්ටක් කළා. මේ දවස්වල නේද? ඉදර තියනවා නේද? පොඩ පොඩ අර මුට්ටිවල එහෙම තියලා තියෙන ඒවා. පොඩ පොඩ ඒවත් කනවා නේද? ඒකනේ. ඉතින් මේ වැඩි කැමැති මොනවටද ඔයින් ඔක්කොගෙම ඉගෙන ගන්න ඒවයි? සංගීත විෂය. සංගීතයට. හොඳයි, දැන් සංගීතයට විශේෂ කැමැත්තක් තියෙනවා නම් ගායනා කරන්නත් විශේෂ දක්ෂතාවක් ඇති නේද? ඔව්. ඔයාට කවුද මේ ගෙදර ඉන්නේ සෙල්ලම් කරන කාර්ය? මල්ලි. මල්ලි. මල්ලි සින්දු කියන්නේ නැද්ද? ඒ කියනවා. කියනවා. මල්ලිත් කියනවා. අක්කත් කියනවා. අම්මා තාත්තා සින්දු කියලා දෙන්නේ නැද්ද? කියලා දෙනවා. කාටද වැඩි හොඳට සින්දු කියන්න පුළුවන්, අම්මටද තාත්තටද? අම්මට. අම්මා වෙන්න ඇති නම් වැඩි සින්දු ගන්න තියෙන්නේ නේද? හොඳයි, කමන්නේ. අම්මා උගන්නපු සින්දුව දුව කියනවා, මල්ලිත් අහගෙන ඉන්නවා. මේ හඳමාමා ළමා සංග්‍රහයට එක්වෙන බෝකුන්දර ලිෂේන්ද්‍රි දිව්‍යාංගි රණසිංහ පුංචි දුව. සාදුට හිමිදිරියේ හැමදා දෙන්න ගෙදරින් නෙනවා ඇස් නොපෙනෙන අම්මාගේ ඉතනි කරලා කොච්චියේ විරිඳු කියන්නට එනවා අපි කොච්චියේ විරිඳු
අපි කවි කියලා බින්ගේ තුල කළුවර වී පුරුදු එළිය ළඟ එනවා කොළඹට යන කාටන් තිසරණ පතලා මේන් වැන්ද ජය ලැබෙන්න අත් බැඳලා පහන තියා බුදු සාදුට හිමිදිරියේ හැමදා දෙන්න ගෙදරින් එනවා ඇස් නොපෙනෙන අම්මාගේ තනි කරලා කෝච්චියේ විරිඳු කියන්නට එනවා අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා ගීතය ගායනා කළේ බෝකුන්දර ලිෂේන්ද්‍රි දිව්‍යාංගී රණසිංහ පුංචිදුව. බොහොම ස්තුතියි හඳමාවට හඬ සහභාගී වුණාට. ආයුබෝවන්. ඔව් ආයුබෝවන් කියනකොටම තව තෑග්ගකුත් තියෙනවා. හඳමාවට සහභාගී වෙන්න එන දූල පුතාලට සේවා දායකත්වය ලබා දෙන ඇට්ලස් හෝල් ආයතනය පුංචි තෑග්ගකුත් පිරිනමන්නේ කියලා තියෙනවා. තමුන්ගේ ඉගෙනීමේ කටයුතු වලට හුඟක් උපකාරී වන විදිහේ ප්‍රශ්න උත්තර ඇතුළත් ඉංග්‍රීසි සිංහල දෙමළ ඉගෙන ගන්න අයට එහෙම ඒ අයට ප්‍රයෝජනවත් වෙන විදිහේ පුංචි තිළිණයක් පිරිනමනවා අද දුව සහභාගී වුණ ලිෂේන්ද්‍රි දිව්‍යාංගී රණසිංහ දුවට මේ ඔබට පිරිනමන තිළිණය සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගමෙන්. බොහොම ස්තුතියි ආයුබෝවන්. පස් වසරකට වැඩි අඛණ්ඩ සේවයක් අධ්‍යාපන ප්‍රකාශන සේවය තුළින් ලබා දෙන සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගමෙන් අපේ දූදරු පරපුර වෙත ලබා දෙන අධ්‍යාපනික ප්‍රකාශන මේ. පහවසර ශිෂ්‍යත්වයේ පසුගිය වසර විභාග ප්‍රශ්නෝත්තර කට්ටල 6, 7, 8, 9, 10 වසරවල නව නිර්දේශානුව සකස් කළ ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලද දැන් පුංචි ඔබට ලබාගත හැකි. ඒ වගේම උසස් පෙළ සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් සකස් කළ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව, සාමාන්‍ය ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන් සඳහාද පළපුරුදු ප්‍රවීණ ගුරුභවතුන් ලවා සකස් කළ ප්‍රශ්නෝත්තර ප්‍රකාශන කට්ටලද ඔබට ඇට්ලස් හෝල් සමාගමෙන් ලබා ගන්නට පුළුවන්. අධ්‍යයන පොදු සහතික පත්‍ර, සාමාන්‍ය පෙළ, ප්‍රශ්නෝත්තර, නව නිර්දේශ අනුව සකස් කළ නවතම කට්ටල වගේම පසුගිය ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලද සියලුම විෂයන් සඳහා සිංහල මාධ්‍යයෙන් නිකුත් කර තිබෙනවා. අපස උසස් පෙළ ප්‍රශ්නෝත්තරද විද්‍යා, කලා, වාණිජ්‍ය අංශයන් සඳහා සිංහල මාධ්‍යයෙන්ද, විද්‍යා හා වාණිජ්‍ය අංශ සඳහා පමණ ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද ඇට්ලස් හෝල් අධ්‍යාපනික ප්‍රකාශන කට්ටල ලබා ගන්නට පුළුවන්. ලිපිනය මේකයි. සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගම අංක 723 මරදාන පාර කොළඹ 10. දුරකථන අංක කියනවා නම් 2 6 9 5 7 5 9 0 7 7 35 79 601 WhatsApp අංකය කියනවා නම් 0 7 7 357 96 01 දැන් නැන්ද කතන්දරය කියන වෙලාව නේද මේ?
ඔව් අදත් මම තෝරගත්තේ මාමේ මේ අපේ ජනකතන්දරයක් උනුමුත් බලන්නකෝ මේ මේකේ කපටි රජා කියන නරිණයිද එහත් ඉන්නවා ආ එකමත් එක කාලෙක කැලෑවක හිටියා මේ වැහි නැතුව මේ පායපු මහා ඝන කැලේ සතු ගොඩාක් මේ වතුර නැතුව බොහොම අමාරුවෙන් ඇලදොල වැවපොක්න හිඳිලා බොහොම දුකින් හිටියා एक दस कविंद मे सत्टिक तेन तेंग वाले टेकुला एक एक विसरला गिया पत्र होयागने अंड इति मेक मुएक पोकुन धकला इतने गिरला हिमीम ए दिया बिवा एक गला उड़ती बीच पोकुन की थिंक इतने हेमदाम मैं मुआ बिल पत्र बीला यान मुआ पोकुन गिरला दिए बीला एन को खपुट एक धक्का खप मे बुआ यालवे ओयान पत्र बीला वगे तिबहन है वगे අනේ මටත් කියන්න කුටිකක් ඒ පාර මුවා කපුටටත් පෙන්නුව අර ගල් පොකුණට යන පාර දෙන්නත් එක යාළු වෙලා ගිහින් ගිහින් ඔන්න වතුර ටික බීලා දෙන්න යාළු වෙලා ඉන්නකොට එක කෑරලෙක් හම්බුණා මේ කෑරලා දැක්කවම හෙව්වා අනේ මේ මට හරි තිබහයි මටත් වතුර ටිකක් බොන්න තැනක් කියන්නකෝ කියලා ඔව් අර දෙන්න එයාවත් කෑරලාවත් අතෙන් ටිකගෙන ගිහිල්ලා වතුර බොන්න පෙන්නුවා ඉතින් ලොකු දෙයක් නෑ නේ තිබහට වතුර ටික පෙන්න එක මේ තුන් දෙනා බොහොම සතුටින් වතුර එකෙන් බීලා එම සිල්ලම් කරගෙන යනකොට අරි යාළු වෙලා වගේ හතර දිනකට කිසි පාඩුවක් නැහැ වතුරෙන් මේ හයියෙන් කතා කළේකම මටත් පෙන්නන්නකෝ මේ ඕගොල්ලෝ වතුර දීලා සැනසීමේ සතුටින් ඉන්නවා වගේ මටත් වතුර ටිකක් බොන්න තැන ඉතින් අනේ මම අර කට්ටිය එකතු වෙලා ගිහිල්ලා මේ නරි නයිතටත් පෙන්නවා වතුර බොන්න තැන දැන් ඔක්කොමල්ලා මේ හතර දිනයි මුවයි කපුටයි කෑරලයි ඉබ්බයි තව එක්කෙනෙක් ආවනේ නරියා එයාත් එක්ක පස් දෙනයි गाल पोकड़े निये बीला इतने दुख न तो बहुत सत्र बास करने को पोकुन आई नी थिबुना मुआगे कुर गाला हाँ, पास देखा इतने टाव गोविराल गोविराल देखा गोविराल क्या रेदे तेन गत्ता में तेन टूक नंग अभी अतम पास वाली तेन මේ කියලා මුද කරපුවේ හොඳ අඹරලා වරමන්දකින් ඔ ඒ කියන්නේ අර අඹරලා උගුලක් කැලේ උගුලක් අටවන්න එහෙම තියලා උගුලක් අටවලා තියලා ගියා දැන් මෙතෙන්ට මුවා එනකොට අර උගුලට අහුවෙන විදිහට තියලා ගියා හැන්දෑවේ කපුටයි කෑරලයි හතර දින පස් දිනාම ආවා එතෙන්ට එන්න ඊට ඉස්සෙල්ල මුවා ඇවිල්ලා මුවා ඉස්සර වෙලා එනකොට මුවා වැද්දාගේ අර මුවේකට අහුණා अय्यो मपट मेक दीवल पिन्न मे ඉතින් කපුටයි කෑරලයි බයි තොඳනම නරියට කතා කළකවා යාළුවේ මේ අපිට උදව් කරපො මේ යාළුවව අපි කොහොම හරි දැන් බේර ගන්න ඉපාය බේර ගන්න නම් ඉතින් දැන් මේක කපන්න ඕනි වරමන්ද අර මේ තද කරලා බැඳලා තියෙන බැම්ම කපන්න ඉපාය ඔයා උදව් කරන්නයි කියලා ඉබ්බට කිව්වා ඉතින් ඉබ්බ පුළුවන් තරම් වා කපු පුළුවන් තරම් හපහපහපහපහපහපහ උල් දත් වලින් හපනවා නරියා තනියම හිතනවා බුලේ මට අද හොඳ කෑමක් එල්ල දෙන්නයි යන්නේ මේ මගේ කෝස්තරෙ නැති කර ගන්න නම් ඒක මහ මෝඩකම කියලා. එයාට කතා කළා යාළුවා ටික කියනවා නරිණයිනේ අනේ අපිට උදව් කරන්නකෝ ඔයාගේ හොඳ දත් වලින් මේක කපලා දෙන්නකෝ. මේ මගේ බොහොම අමාරුයි දත් හොල වණ්ඩ බැරුව ඉන්නවා මම බොහොම අසනීපෙන් ඉන්නේ මම අද නම් ටිකක් අමාරුයි කියලා හිමී මගේ ඇල්ල යන්න ගියා. ඉතින් අනිත් තුන් දෙනා කිව්වා ඔහොම කියන්න එපා බොරු කියන්න අපිට උදව් කරපු කෙනෙක් නේ මේ අපි නැත අහුවිලා ඉන්නේ මේකෙන් බේර ගන්න එපා. अने मट नंब दैंग क्यूने खील इतनी मिम्मे अंड गया कल गील पत्र कसे हंगील बला दिगदील बिटिया नरिया निम बगकट गे दैंग उदय इन्हों को मट हों रस कैम कट उदय हम खेल भूम सत इन नरिया इतनी रैब इब्बा रैली दिन कंक मे बर पट कैपनी दिन कत आऊना दैंग आप हेट उदय मुकद करानी इतकोट
යාළුවේ දැන් ඉතින් අපි ඉවර කරන්න ඉස්සෙල්ලා මේ වැඩේ වැද්දා එනවා උදේට. ඒට ඉස්සෙල්ලා මොකක් හරි බාධාවක් කරන්න ඕනේ කියලා කෑරලා ඉගිලිලා ගියා. ගිහිල්ලා එන්න ඉස්සෙල්ලා වැද්දා එන්න ඉස්සෙල්ලා මේ වැද්දා කිව්වා එයාගේ ඇඹෙන්නිට මේ බිරිඳට කිව්වා මේ බතුමුලක් බඳලා දීපන්කෝ මේ යන්න මේ වැද්දට කුඹරට යන්න. එතකොට බත්මුණක් වඳින්නේ කියලා කියලා බත් හදන්න යනකොටම කෑරලා කෑ ගැහුවා. ඒකට විශ්වාසයක් තියෙනවා මේ කෑරලා හඳ ඇහුච්ච ගමන් ආසුබයි කියලා. ඊළඟට හරේ කරන්න දැන් නැහැ ඉපන් ඩිංගක් වෙලා ගිහිල්ලා ඔන්න ලිපේ තිබ්බයි කියමුකෝ. ඊට පස්සේ ඊළඟට ඔන්න වැද්දිට කතා කරලා කියනවා දැන් ඉතින් බත් මිල උවිලා බැඳලා දීපන්කෝ ඉක්මන් කරලා ඔන්න බත්මුලා බැඳලා දුන්නා. එතකොටමත් කෑරලා කෑ ගැහුවා. එතකොටත් අසුබයි. අසුබයි. ඉතින් බත්මුණත් ඉල්ලගෙන පුරෝකිටියත් කරේ ගහගෙන ඔන්න දැන් වැද්ද ගමන ආරම්භ කරන කොටමත් ආයිත් කෑරලා කෑ ගහනවා. කෑරලා කෑ ගහන එක මේගොල්ලන්ට හරියට විශ්වාසයි මේක හරිම අසුබයි කියලා. ඔන්න වැදිරාලේ එන්න පිටත් වුණා. මට නම් පුළුවන් තරමින් මං ඔන්න බාධා ඇති කළා. ඒත් ඔන්න මගේ එනවා වැද්ද කියලා කෑරලා කිව්වා අනිත් යාළුවන්ට. ඒ පණිවිඩෙත් ඒ අතර කිව්වා. ඔව් කෑරලා ඉබ්බයි තොන්දෙනාම දැන් කපුටයි තොන්දෙනාම දැන් එකතු වෙලා ආයිත්වරයක් නරින් ගිය නරියට ගිහිලා පින්සේ දුන්නා නේ කොහොමාරි දැන්වත් මෙයාව බේරලා දෙන්නකෝ කියලා. අනේ මට නම් බෑ ඔය වැදිරාල එනවා නම් මාවත් එක්ක මේ විනාශ කොල්ල දාවි මට නම් බෑ කියලා කරන්න ආවේ නෑ. ඉතින් වැද්දා දුරතියාම දැක්කම මුවා වරමන්දට අහු වෙලා ඉන්නවා. අතේ ගෙනාපු බත්මුල මෙයා එල්ලුවා ගහක. එතන තියෙන ගහක එල්ලලා පොරවත් අරගෙන ගියා මුවා හිටිය තැන්ට. එතකොටම කපුට කෑ ගහගෙන ගිහිල්ලා අර බත්මුලට කෙටුවා. බත්මුලට කෙටුවාම වැද්දා ආපහු ඇරලා ගිහිල්ලා බත්මුල ගත්තා. දැන් කොටපහම කන්න. ආපහු අරගෙන ආපහු වෙල්ලලා තියලා දැන් මෙයා ආයෙත් ඇවිල්ලා වැද්දා මුවා තියෙන ආයි කොටන්න හන්දනකොට ආයි මේ බත්මුලට කෙටුවා කොටත්. එතකොටමත් ආයිත් අර ඉගිලිලා යන්න ගියා ඇතට මේ කපුට. මෙයා මේ වැද්දා එනකොට වැද්දා ඈත තින්දලම කරපු වැඩේ තිබිණ අතේ තිබිච්ච මේ දැන් ගහලා ගහලා මේ එළිව හගියේ නෑනේ අතේ තිබුණ මේ කරේ ඉල්ලගෙන ආපු පොරවෙන් ඈතට තිබෙන දම්ලක් ගහනකොටම ඒක ඊසි වෙලා ගිහිල්ලා හංගිලා අයිනක හැම බලාගෙන හිටිය නරියාගේ ඇඟේ වැතුණා. නරියා එතනම ඉවර වුණා. ඔන්න දැක්කද අනුන්ට උදව් කරලා තමුන්ව බේරගන්න පුළුවන් වෙලාව තියෙද්දිත් අනුන්ට උදව් කරන්නේ නැතුව හිටපු අර නරියාට වෙච්ච හානිය. ඒ හින්දා තමුන්ට පුළුවන් විදිහකින් හෝ පුළුවන් විදිහකින් පුංචි හරි උදව්වක් කෙනෙකුට කරන්න පුළුවන් නම් ඒක තමයි වඩාත් වටින්නේ. ඔව් නැන්දේ, ඒ පුංචි කතන්දරෙන් ඉතාමත්ම වටිනා ආදර්ශයක් දෙනව නේද අපේ පුංචි දූල පුතාලට? ඒකනේ ඉන්න. ඔව්, යම් කෙනෙක් අනතුරකට ලක් වෙලා ඉන්නව නම් හැකි ඉක්මනින් ඒ අනතුරෙන් ගලවා ගන්නට පුළුවන් නම් අඩුම වශයෙන් පුංචි ඔබට ඒ සඳහා මැදිහත් වෙලා ඒ පණිවිඩයක් හෝ ආරංචියක් හෝ වැඩිහිටියෙකුට කියන්න පුළුවන් නම් ඒ වගේ තත්වයකට මුහුණ දුන්නු කෙනෙක් එහි තියෙන බැරෑරුම්කම දන්නවා. ඉතින් පුංචි දූල පුතාලටත් පුළුවන් ඔය වගේ අවස්ථාවකදී ලිපිණියක් කියන්නේ ඒ වගේ අවස්ථාවකදී මැදිහත් වෙලා උදව් කරන්න. දැන් ඔන්න මේ නැන්ද කියා දීපු කතන්දරයේ සිග්ගත් කොටස බොහොම ලස්සනට චිත්‍රණය කරලා පාට කරලා වර්ණ ගන්වලා අපිට එවන්නේ. එතකොට අපි සූදානම් වටිනා පොත් කට්ටලයක් තෑගි වශයෙන් ලබා දෙන්න. මං අපේ පුංචි පොඩිත්තන්ට කියන්නම් අපේ ලිපිණේ හඳමාමා ඇට්ලස්සෝල් ළමා සංග්‍රහයේ චිත්‍රපිටුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය නිදහස් චතුරස්‍රය කොළඹ 7. ඒ තමයි අපේ ලිපිණේ. අපිත් ආයුගෙන තවත් බොහෝ කල් හඳමාමා දීර්ඝායු ලබත්වා. හඳමාමා ළමා සංග්‍රහයට පහුගිය දිනවල ආව දූල තමයි වැඩි ආවේ. අද පුතෙක් ඇවිත් ඉන්නවා. පුංචි පුතේ. ඔව්. ඔව්. අපි තම ආදරෙන් පිළිගන්නවා පුංචි පුතාව. ආයිබෝවන්. ආයිබෝවන් නැන්දේ. හරි, මමත් ඉන්නවා. මම අහ කතා කරන්න ඕනම කොහොමද කියලා. දැන් පුතා ඉස්කෝලේ යනවා නේද? ඔව්. අපිට ඉස්සෙල්ලම කියන්නකෝ ඔයාගේ නම. නෙතුම් මිහිසර. නෙතුම් මිහිසර පුංචි පුතාගේ වයස කීයද? 8යි. කොහෙද ගම කොහෙද? බෝකොන්දර. ඒ හරිය, මොකද්ද තියෙන පන්සලක් එම් තියෙනවද? ඔව්. මොකද්ද ඔයා ඉහින් පන්සලට යනවද? ඔව්. දැඩිය කැමති වුණාද කන්න? පැණිවලලු. පැණිවලලු. ආ, හද જાතියක් මේ. පැණිවලලු නම් මාත් කැමති. හරි. එහෙනම් දැන් කවුද අද සින්දු කියලා දුන්නේ? අම්මා. අම්මට ලස්සන සින්දු කියන්න පුළුවන්ද? ඔව්. ආ, එහෙනම් අපි සින්දු ආම්කෝ පුතාගේ මෙතුමි මිහිසර පුංචි පුතා බෝකොන්දරි.
අරුම වඩ බල උඹේ පිනු දැක්කම ඉනහුණාලුම ලාඩම් නැති උඹේ බාහුර ගල් කන්දේ දිරි දෙන තර උඹේ කඳුළු මට කියද්දි උඹට හොරෙන් අඬනවා මං පාර කියන්නේ තෝනෙන් පාර ගලවන්නම් උජාරුවට දුව පනින්න ගෙච්චි වෙලක් පලදන්නම් පාර කියන්නේ තෝනෙන් පාර කියන්නේ කෙවිටෙන් පාන්දරින් ඉස්කෝලෙට තැන්තු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහෙ මං පිටිපස්සෙන් හනි හනිකට උබ යනකොට හනි හනිකට උබ යනකොට පාර කියන්නේ තෝනෙන් පාර කියන්නේ කෙවිටෙන් පාර කියන්නේ තෝනෙන් පාර පාර කියන්නේ කෙවිටෙන් දැන් පුතේ වයස කීයද අවුරුදු 8යි අයියෝ නිතු මිහිසර පුංචි පුතාට තෑග්ගක් තියෙනවා පොතක් තියෙනවා දැන් පහේ ශිෂ්‍යත්වයට ලෑස්ති වෙන්න ඕනේ ඉස්සරහට එතකොට පාඩම් කරන්නත් තියෙනවා ඉගෙන ගන්නත් තියෙනවා මොනවද ওই ප්‍රශ්න වලට අහන්නේ කියලා දැනගන්නත් ඕනේ ඒවා කියා දෙන්න තමයි අපිත් එක්කලා එකතු වෙලා අපිට පුංචි පුතාලට මේ ඉදිරිපත් කරන්න සහාය දෙන සීමා සහිත ඇට්ලස් හෝල් සමාගම පුද්ගලික සමාගම මේ තෑගියවල තියෙන්නේ පුංචි පුතාටත් තියෙනවා ඒ තෑග්ගක් අද හඳ මාමට එකතු වෙලා ගීතයක් ගායනා කළාට බොහොමත්ම ස්තුතියි ආයිබෝවන් දැනුම සොයන පොතපත කියවීමෙන් වැඩි අවබෝධයක් දැනුමක් ලබන්න නිවැරදි මම්පෙත් විවර කරන සීමා සහිත ඇට්ලස් හෝල් අධ්‍යාපන ප්‍රකාශන 75 වසරකට වැඩි අඛණ්ඩ සේවයක් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රචලිත කරවීමට ගත් ප්‍රශංසනීය ප්‍රයත්නය මල්පල ගැන්වී මේ වෙන විට දිවයින පුරා ඇට්ලස් හෝල් අධ්‍යාපන ප්‍රකාශන පාසල් සිසුන් අතර ඉතාම ජනප්‍රියත්වය ලබා තිබෙනවා. ඒ වගේම 5 වසර ශිෂ්‍යත්වයේ පසුගිය වසර විභාග ප්‍රශ්නෝත්තර කට්ටල වගේම 6 7 8 9 10 වසරවල නව නිර්දේශ අනුව පළපුරුදු ප්‍රවීණ ගුරු බහතුන්ගේ නොමද කැපවීම මත සකස් කළ ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටල දැන් ලබා ගන්නට විමසන්න සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගමෙන් විමසන්න සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගම අංක 723 මරදාන පාර කොළඹ 10 මේ පෙරළුනේ හඳමාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයේ ප්‍රශ්න පිටුව. ප්‍රශ්න පිටුවටත් පුංචි දුවේ පුතේ ඔබට ඉතාමත්ම වටිනා පොත් කට්ටලයක් තෑගි වශයෙන් ලබා ගන්නට පුළුවන්. චිත්‍ර පිටුවටයි ප්‍රශ්න පිටුවටයි ඔබට තෑගි කට්ටල දෙකක් ලබා දෙනවා. මේ තෑගි පාර්සල් දෙකම ඔබට ලබා දෙන්නේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය. අද ප්‍රශ්නය මේකයි. අපේ පැරණි රාජධානී සශ්‍රීකව ඉතාම ප්‍රයෝජනවත් විදිහට ජනතාවට කටයුතු කරමින් පැවතුණා. අපි අහන්නේ අපේ රටේ පැවතුණ ඒ පැරණි රාජධානි තුනක් සඳහන් කරන්න. පැරණි රාජධානි තුනක් සඳහන් කරන්න. ඔබේ පිළිතුරු යොමු කරන්න මේ ලිපිණයට. හඳමාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයේ ප්‍රශ්න පිටුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය නිදහස් චතුරස්‍රය කොළඹ 7 මතකනේ පුංචි ඔබට වටිනා පොත් කට්ටලයක් තෑගි වශයෙන් ඔබට ලබා දෙන්න.
හඳමාමා ඇට්ලස්ෝල් ළමා සංග්‍රහය තුළින් දූදරුවන් සඳහා ලබා දීමට සූදානම් කර ඇති අධ්‍යාපන ප්‍රකාශනයි මේ. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රශ්නෝත්තර. නව නිර්දේශයට අනුව සකස් කළ පසුගිය ආදර්ශ ප්‍රශ්නෝත්තර සිංහල මාධ්‍යයෙන් සියලුම විෂයන් සඳහා ලබාගත හැකි. සාමාන්‍ය පෙළ සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පසුගිය ප්‍රශ්නෝත්තර ඇතුළත්ව ගණිතය, විද්‍යාව, ව්‍යාපාර හා ගිණුම්කරණය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය හා ඉතිහාසය සඳහා ප්‍රශ්නෝත්තර ප්‍රකාශන කට්ටලද ඔබට දැන් ලබා ගන්නට පුළුවන්. දෙමළ මාධ්‍යයෙන්ද ගණිතය, දෙමළ සහ දෙවන බස දෙමළ ප්‍රශ්න කට්ටලද ලබා ගන්නට පුළුවන්. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විද්‍යා, කලා, වාණිජ්‍ය අංශයන් සඳහා සිංහල මාධ්‍යයෙන්, විද්‍යා වාණිජ්‍ය අංශ සඳහා පමණක් ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද ඔබට මෙවැනිම වටිනා ප්‍රශ්නෝත්තර කට්ටල ලබා ගන්නට පුළුවන්. පහවසර ශිෂ්‍යත්වයේ පසුගිය ප්‍රශ්නෝත්තර වගේම නව නිර්දේශවලට අනුව සූදානම් කළ 6, 7, 8, 9, 10 වසර සඳහා ආදර්ශ ප්‍රශ්නෝත්තරද ලබා ගැනීමට දැන්ම ඔබ අමතන්න. සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගම නොම්මර 723 මරදාන පාර කොළඹ 10. ඔබ ඒ ලිපිණයෙන් තොරතුරු විමසන්නට පුළුවන්. මෙන්න මේ දුරකථන අංකවලිනුත් ඔබට තොරතුරු විමසන්නට පුළුවන්. දුරකථන අංක 0111 269 5759, 0111 269 5759. WhatsApp අංකයක් ඔබට අපි ලබා දෙනවා. ඒ WhatsApp අංකේනුත් ඔබට පුළුවන් තොරතුරු විමසන්න. 0777 357 96.1 0777 357 96.1. මේ අවසන් වන්නේ හඳමාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයේ තවත් අර්ථවත් පියවරක්. 75 වසරක අඛණ්ඩ ජයග්‍රහී නාමයක් දිනාසිරිමින් දැයි දරුවන්ගේ නැනස පෑදීමට උරදෙන සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගමේ අනුග්‍රහය ඇතිව එම ආයතනයේ අධ්‍යක්ෂකා ඇතුළුව කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ශශී විජේසිංහ, සකුරා වික්‍රමසිංහ නැන්දලා සමග රොෂාන් සංජීව මාමා අදත් අපට සහභාගිත්වය ලබා දුන්නා. හඳමාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයේ ඉදිරිපත් කිරීමේදී මාහාස් එක්කුණේ සුජීව මානගේ මාමා සමග ලැම්බට් පෙම්වඩු මාමා, ඒ වගේම වාදනයෙන් සහය වුණා TNK පීරිස්, නිමල් සිරිකුරේ යන මාමලා. ක්‍රියාකාරී සහය ලබා දුන්නේ දමයන්ති කොළඹගේ නැන්දා. සංස්කරණය සහ නිෂ්පාදනය තුෂාරි පෙරේරා නැන්දා. සහය වුණා ජනානි යසාරා නැන්දා. අද හඳමාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහය පිටපත සැලසුම සහ මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදිනී සුමනා ජයතිලක නැන්දා. අදට අප සමුගන්වා ඔබ සැමටම ආයුබෝවන්.